හොඳ දැන් මට ඔබ විශ්වාස කරන්න දනුෂ්ක මල්ලි මංගාඩ වැඩි දෙන මහරාවණන් හතර දෙනෙක්. දැන් මට මට ප්‍රශ්නයක් තියෙනවා කවුද හරියන මහරාවණා කියලා. මට ඇවිල්ලාගෙන මේ වෙන මහත්තයා කාටවත් කියන්නේ නැම මම තමයි රාවණා. එයාලු රාවණා මට මේ ඔබ උදව් කර මම ඉතින් මගෙන් උදව් වෙයි ඔබ රාවණා. මම මාර ප්‍රශ්නේ නැ මම නෝයාගේ උදව් ඉල්ලන්න ඕනේ. නේද? ඉතින් එහෙම හතර දෙනෙක්ට වැඩිම ඩවිලා කියලා තියෙනවා. නිශ්චිත වශයෙන්ම අතර එයා සමහරකට වක්රොත් ඉගෙන මම රාවණා කියලා සමහරකට ඍජුවම කියලා මම ඔබතුමා ඉතින් මම මට ඉන්ද්‍රජිත් කුමාරු 6 දෙනෙක් විතර හම්බෙලා සීතලා මම හිතන්නේ 8 දෙනෙක් 10 දෙනෙක් විතර ආවිලගේ මම සීතා කියලා. ඉතින් මම මට හරි ප්‍රශ්නයක් දැන් මට කවුද කියලා හොයාගන්න බෑනේ. හරිද? ඉතින් මම ලොකු ගැටලුවක් මම ඉන්නේ මම එතුමා කියලා මට රජකම ආයිපා. ඔබ රජකම් කරන විභීෂණ ඔබ රජකම් කරන මට එපා. ඔබ මේකට ආස කර ඔබ ආදරය කරා මේ රජකමට. ඔබ මගේ රජකම දහගන්න මේ මුළු රටම පාව දුන්නා. හරි? ඔබ මේක රජකම් කරන මට මං එන්නේ නැහැ. මං ගැන නොදැන ගැහණියෙක් නිසා මිනිස්සු මන් නිඳා කරා. මම මිනිසුන කණ්ඩ දුන්න බොණ්ඩ දුන්න ලෙඩර දුකට බැරුව ඔබට ආයුෂ දුන්නේ මම. ඔබ නිරෝගිමත් කරේ මම. ඔබ මට නිඳා කරා. ඒ නිසා මං ආයේ ඔබ තලයට ආවිල ඔබව පාලනය කරන්නේ නැහැ. මට ඔබ එපා. රාවණන් එහෙම කියලා වනගත වෙන්නේ. අවසානයේ. අනිවාර්යෙන් ඒත් එක මම ඔබතුමාගෙන් අහන්න මීටිය ප්‍රශ්නයක්. මොකද මේ ඊයේ පෙර දවසක අපි දැක්ක සමාජ මාධ්‍ය ජාලා හරහා වීඩියෝ පිට හොමාරු වුණා. මේ මහා රාවණ රජුරන්ගේ දේහය මේ ලංකාවේ කොහේ හෝ තැනක තැන්පත් කරලා තියෙනවා. අපි දැක්ක සමහර වීඩියෝ වල පෙට්ටිකල තැන්පත් කරලා තියෙනවා. සමහර වෙන තවත් ස්ථානවල. මේක ඇත්තද? මම ඇත්තම දන්න තියෙනද? මට කමෙන්ට්ස් අවිල්ල තිබ්බ මේක ඇත්තද කියලා අහන්න කියලා ඔබතුමාගෙන් මම එකයි අහන්නේ. මං ශ්‍රී දේහය කියලා හඳුන්වන යම් කිසි විටක භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහය පමණයි. ඒක මම ඔබට වගකීමෙන් කියන්න ඕන. මම බුදු දහමට ගරු කරන කෙනෙක්. රාවණයන්ගේ දේහය මලකඳක් වශයෙන් ලංකාවේ කොහරි තැනක ඇති. ඒක මම නෑ කියන්නේ. තියෙනවා. ඇති නෙමෙයි තියෙනවා. 2012 වෙනකල් ඒක ඉන්දියාවෙන් හෙව්වා. උන්ට හොයාගන්න බැරි වුණා. හරි. ඔය මායාවරුන්ගේ දිනදර්ශනය කියන කතන්දරය කියන්නේ සිංහදේශයේ උපදින මිනිසෙක් පිළිබඳ. ඒක මම ඒ ගැන කියන්නේ නැහැ. ඒක වෙනම ඕක ලොකු කතන්දර ගොඩක් තියෙනවා. මම කියන්නේ නැහැ. මම හරි අකමැතියි. මොකද මිනිස්සු අහන මගේ වාකෝම දන්නේ කියලා. ඕක දන්න විදිය කියන්නේ කිව්වම මට ඉතින් ඔක්කොම විශ්යන් ටික කියලා දෙන්න. ඉතින් මම ඒක කියලා දෙන්න කැමති නැහැ. ඉතින් නමුත් මතක තියාගන්න රාවණන්ගේ දේහය මේ රාවණන් මැරුණා. මේක මම බොහොම වගකීමෙන් කියන්නේ. රාවණන් මැරුණා. හරි. මේ මැරිච්ච දේහය හෙළ යන් විසින් ඉන්දියානුවන්ට අසු නොවි මේක යම් කැනකට තැම්පත් කරා. ඒක පෙට්ටි කළද ලකේ කළද මන්නාරමේද පිදුරු තලා කළද කියලා මම කියන්නේ නැහැ. මම හතරක් කිව්ව සැක කරන හතරක් ඔබ කැමතන හිතන්න. හැබැයි ওই හතරේ කොතන හරි තියෙනවා. මම කියන්නේ නැහැ කොහෙද හතරම කිව්වා දැන්. හරිද? එතකොට මේ දේවල් මේ දේහය මරණයටපත් වෙලා තියෙනවා. ඒක පණෙන්නේ නැහැ. පණෙන්නේ නෑ. මම කවුරුරි කියනවනම් රාවණා නැවත නැගිටිනවා කියලා. රාවණයන් නැගිටිනවා. හැබැයි රාවණන් නැගිටින්නේ කොහොමද කියලා මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. මේ යන්නේ බ්‍රහ්ම විංශතිය. හරිද? ඔවා බෑ. ඔ කියන්නේ කිව්වොත් ඔය මිනිස්සු ජෝතිර්වේදියත් මට මේව කරනවා. ඒතර මම මේ පැහැදිලි කියන්නේ බ්‍රහ්ම විංශතිය වල දැන් ඊශ්වර විංශතිය පටන් ගන්න. ඊශ්වර විංශතිය පටන් ගන්නවා කියලා කියන්නේ සියල්ල විනාශ. ඒ කියන්නේ දුෂ්ටය පාපතරේ විනාශන කාලේ දැන් මේ පටන් ගන්න. 2012 පොඩි නෑ මං කියද. එතකොට රාවණයන් විසින් රාවණයන්ගේ පෙර තිබුණු සංසාරයේ තිබුණු ශක්තියින් ටික අවදි කරගන්නවා. තැපැහැදි මං කියන්නේ. එහෙම දෙයක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් අපි දුමුකෝ. ලංකාවේ කොහරි පොඩි දරුවෙක් හරි කොහරි ඉපදේ දැන් හැමතරම රාවණාලා ඉපදේ. මොකද දැන් මට ඔබ විශ්වාස කරන්න දනුෂ්ක මල්ලි මංගාඩ වැඩි දෙන මහා රාවණාලා හතර දෙනෙක්. දැන් මට ප්‍රශ්නයක් තියෙනවා කවුද හරියන මහා රාවණා කියලා. මට ඇවිල්ලාගෙන මේ වෙන මහත්තයා කාටවත් කියන්නේ නැම මම තමයි රාවණා. එයාලු රාවණා මට මේ ඔබ උදව් කර මං ඉතින් මගෙන් උදව් වෙයි ඔබ රාවණා. මම මාර ප්‍රශ්නේ නැ මම නෝයාගේ උදව් ඉල්ලන්න ඕනේ. නේද? ඉතින් එහෙම හතර දෙනෙක්ට වැඩිම ඩවිලා කියලා තියෙනවා. නිශ්චිත වශයෙන්ම අතර එයා සමහරකට වක්රොත් ඉගෙන මම රාවණා කියලා සමහරකට ඍජුවම කියලා මම ඔබතුමා ඉතින් මම මට ඉන්ද්‍රජිත් කුමාරු 6 දෙනෙක් විතර හම්බෙලා සීතලා මම හිතන්නේ 8 දෙනෙක් 10 දෙනෙක් විතර ආවිලගේ මම සීතා කියලා. ඉතින් මම මට හරි ප්‍රශ්නයක් දැන් මට කවුද කියලා හොයාගන්න බෑනේ. හරිද? ඉතින් මම ලොකු ගැටලුවක් මම ඉන්නේ. මම හැම වෙලෙම කියන්නේ නිසා මේ දේවලුත් එක අපි හිතන්න ඕන දෙය තමයි මේ කාලේ රාවණයන් නැත්තම් ඉපදිලා ඇති. ජාති බිඳ වැටෙන කාලෙක මොකද රාවණයන් මරණ මංචකේදී කතාවක් වෙනවා. ඒ වෙලාවේ 3-5 එක දෙනවා. ඒකේ වගකීමෙන් කියන්නේ මේ රාවණයන් මැරුණමයි කියලා කියන්නේ ඒකයි.
එතුම අන්තිම තත්පරෙදි මේ ඉර්ධියක් පානවා රටේ සියලු මිනිසුන් එකවර මේ දේ ඇහෙන්න තමන්ගේ මරණය ඇහෙන්න සලස්වන්න වේදනාව ඇහෙන්න සලස්වන්න මිනිසුන් මාර පුදුම සහගත අත්දැකීමක් දුන්න මිනිස්සෙක් ශ්‍රේෂ්ඨ මිනිස්සෙක් එතුමා කියලා මට රජකම ආයෙපා ඔබ රජකම් කරන විභීෂණ ඔබ රජකම් කරන මට එපා ඔබ මේකට ආස කරා ඔබ ආදරය කරා මේ රජකමට ඔබ මගේ රජකම දැහැගන්න මේ මුළු රටම පාව දුන්නා හරි ඔබ මේක රජකම් කරන මට මං එන්නේ නැහැ මං ගැන නොදැන ගැහණියෙක් නිසා මිනිසුන් මට නිඳා කරා මම මිනිසුන් කන්න දුන්න බොන්න දුන්න ලෙඩ දුකට බැරුව ඔබට ආයුෂ දුන්නේ මම ඔබ නිරෝගිමත් කරේ මම ඔබ මට නිඳා කරා ඒ නිසා මං ආයේ ඔබ තලයට ආවිල ඔබට ඔබව පාලනය කරන්නේ මට ඔබ එපා රාවණන් එහෙම කියලා වනගත වෙන්නේ අවසානයේ හරි නාභිය රීතලේ වැදිලා මතක තියාගන්න විශ්වසහිත ඊසරේ රාමසරේ බ්‍රහ්මා මේ බ්‍රහ්මායුධයේ රාමසරේ එකතුව රාවණ ප්‍රාණය කියන දේත් එක්ක මතක තියාගන්න රාවණ ප්‍රාණය කියන ප්‍රබල සිද්ධාන්තය තමයි කියන්නේ ඒ කියනවා මොකද්ද කියලා පැහැදිලි කරන්න ඒ දේත් එක්ක විදපු හීය පෙකණීට වැදිලා නාභියට වැදිලා ඒ කියන්නේ මිනිහෙක් අනිවාර්යෙන් මරනවා ඒතකොට දින 108ක් ඒත් 108ක් රාවණන් ජීවත් වෙලා තමයි මරණයටපත් වෙන්නේ ඊට පස්සේ මේ කුඩා දරුවෙකුට තමයි කියන්නේ මෙන්න මේ ඖෂධ දෙක පාවිච්චි කරන්න කියලා. ඒ ඖෂධ තමයි හෙළ 3-5 කියලා මම ඔය පහුගිය කාලේ කිව්වේ. ඉතින් ඔබ මගෙන් අහයි කොහොමද වෙන මාතෝ ආ මේ විස්තර වශයෙන් කියන්නේ කියලා. මම මේක එක්ක මගෙන් ඒ ප්‍රශ්නේ අහන්න එපා. මං කියන්නේ මගෙන් අහන්න එපා. පිළිගන්නත් එපා. මම පට්ටවල් බොරුවක් මේ කියන්නේ කියලා හිතාගන්න. කමන්නේ. මට නෙමෙයි ඉන්නේ. රාවණන්ට බයින් නැහැනේ. බුදුන් වහන්සේ බයින් නැහැනේ. මේ අනුසීල වැණුන් ඒවට ප්‍රශ්නයක් නැහැ. අනුසීලට පහුගිය කාලේ මිනිස්සු කොච්චර නිඳා කරාද? ඔබ දකින්නේ නැදනේ. හරි. ඒ නිසා මම මේ එහෙම ජීවත් වෙන මිනිස්සුන්ට මම ඇත්තරම මං කියන්නේ මං වගේ මිනිස්සුන් නායකෙක් වෙන්න ඕනෙත් නැහැ. මගේ ගුණ නම් මමනේ දන්නේ. නේ මං අවුරුදු 24ක් සිල් රැකපු මිනිස්සෙක්. මං ඒ ගැන මොනවත් කියන්නේ. නමුත් මේ මම පහුගිය කාලේ දැක්ක මං කල්පනා කරා මේ වගේ මිනිස්සුන්ට මම නායකත්වය දීලා මේ ජාතියක් පෝෂණය කරන්න ජාතියක් රකින්න ලෝක අභිමානවත් ජාතියක් අපි කියලා මේ මිනිස්සුන්ට මම පණ පොවන්න ගියේ මෙහෙම කුහක ජාතියකට කියලා මට හිතුණා ඇත්තටම කලකිරුණා මං ගොඩක් මේ අඩුම YouTube එකකට මම වොයිස් කට් එකක් දෙන්න හරි අකමැතියි දැන් ඉතින් මම අයින් වුණා නමුත් රාවණන් මරණයටපත් වෙනවා හැබැයි රාවණන් ඒ වෙලාවේ කියනවා මම දිනක එනවා එනකන් දස ඇත්බල පුතුන් තනන්න මේ ඖෂධ දෙන්නේ මොකද මේ කියන්නේ රට ව්‍යසනයකටපත් වෙද්දී අන්න දස ඇත්බල ඒ කියන්නේ ඇතුන්ටවත් සෝබාදහමටවත් පාලනය කරන්න බැරි පුතුන් තනන්න මෙන්න මේ ඖෂධ දෙන්න හිතන්න හරි එතකොට මේ කාලේ දැඩි ව්‍යසනයක් තියෙනවා අපිට ලොකු තර්ජන අපිට තර්ජන කීපයක් තියෙනවා අපිට පැහැදිලි ඉදිරියේ පේන ප්‍රශ්න දෙකක් තියෙනවා හරි පිටිපස්සේ එන ප්‍රශ්න දෙකක් තියෙනවා දෙපැත්තෙන් ප්‍රශ්න දෙකක් අපිට ප්‍රශ්න හයක් තියෙනවා මම ප්‍රශ්නය මොකද්ද කියලා කියන්නේ මම දන්නවා මේ රටේ කිසි දේශපාලන නායකුට ඒ දැක්ම නැහැ අද පැලස්තර අලවවුවට හෙට පැලස්තරේ ගැලවෙනවා එදාට මේ රට බෙදෙනවා එදාට මේ රට විකිණෙනවා එදාට මේ ජාතිය නැති වෙනවා එදාට මේ ජාතිය මේ රටෙන් ඉවත් වෙලා යන්න වෙනවා මේ රටේ භූමිකඩෙන් එක කොටසකට සිංහලයන් අයින් වෙන්න වෙනවා එදාට මේ ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ තියෙනවා නේද මේ සමාජවාදී මේ රටේ තියෙනවා මම වගකීමෙන් කියනවා ජනාධිපති ගෝඨාභය නෙමෙයි ඇමරිකාවෙ ඉන්න වෙන එකෙක් ආවත් ඔය කරම වෙන්නේ මොකද ක්‍රමයේ ප්‍රශ්නයක් තියෙනවා මතක තියාගන්න සිංහල ජාතිය මේ රට නැති වෙනවා හැබැයි සිංහල ජාතිය මේ රට නැති වෙද්දී රාවණයන් මේ රටේ කොතනක හරි ඉන්න ඕන එතුමා රජ නොවුනත් එතුමාගේ කාරණාව ඉෂ්ට කරන්න ඕන මම දකින රාවණයන් එසේ විය යුතුයි මම කිරි පැහැදිලිද ඒ නිසා මම හිතනවා එතුමා මොන දේ කරත් මේ වෙලාවේ ජාතියේ එතුමා ආදරයක් තියෙනවා නම් එතුමා හොර රහසයි මේ දේ කරයි. මොකද එතුමාට රජ වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. එතුමා මීට වඩා රණින් රිදීෙන් මැණිකෙන් පාණික්කවලින් පෝෂණය වෙච්ච බිමක ස්ථිරසාර සංවර්ධන රට පාත්‍ර වෙච්ච යුගයක බොහෝ ආයුෂ ඇති යුගයක නිර්මාණශීලී මිනිසුන් ඇති බොහොම අවිහිංසාවාදී මිනිස්සු වෙසෙච්ච කාලෙක සංහිඳියාව උඩරමඩ තිබුණු කාලෙක රජකම් කරපු රජෙක් මේ වගේ කුහක දුෂ්ට පාපතර ජාතියක් වෙසෙන මොහොතක ත්‍රස්තවාදීන් රට පාලනය කරන යුගයක නෙමෙයි එතුමා පහළ වුණේ දා ශ්‍රේෂ්ඨ. ඒතර එතුමා මේ කාලේ රජකමට සුදුසුද නැද්ද කියන ප්‍රශ්නේ අපි අපෙන් අහන්න ඕන. ඉතින් අනිත් එක එතුමා වගේ රජෙක් මේ රටේ පහළ වෙන්න මිනිසාට පින් තියෙන්න ඕන. මොකද මේක මම නෙමෙයි කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන කාරණා. මොකද මිනිසාගේ කුසලයට තමයි ඒකට සරලම රජෙක් පහළ වෙන්නේ. ඔය අහන්න ධර්මය ගැන දන්නා හාමුදුරුවෝ කෙනෙක්ගෙන් අහන්නකෝ.
ආරණ්‍යවාසි භික්ෂුන් වහන්සේ නමක්ගෙන් අහන්න ඕ කියලා. හොඳට ඒ කියන්නේ මම ආරණ්‍යවාසි භික්ෂුන් වහන්සේලා වශයෙන් වැඩවදාරන මම පැහැදිලිවම කියන මහතරුන් වහන්සේ නමක්ගෙන් අහන්න කියලා. කියන්නේ ආරණ්‍යවාසියෝ වස් 20කට වඩා පුරපු මේ මහා සංඝර රත්න හිමි නමක්ගෙන් අහන්නකෝ මේ අපේ හැමෝටම මෙහෙම භාග්‍යතුන්සේ දේශනා කළා. ඒතරෝ මේ හැමෝටම බොහොම පැහැදිලිවම දේශනා කරයි. මං කියන්නේ එතකොට මේ මිනිසුන් පින් දිනු. මේ රටේ මිනිසුන් පින් අඩුයි. මේ මල් පූජා කරා කියලා එතන බෞද්ධ දර්ශනය නැහැ. බෝධි පූජා තිබ්බ කියලා එතන බෞද්ධ දර්ශනය නැහැ. ඒකේ ආනිසංස තියෙනවා. මං ආනිසංස නැහැ කියන එක නෙමෙයි බුද්ධ පූජාව ආනිසංස තියෙනවා. හැබැයි බෞද්ධ දර්ශනේ තියෙන එතන නෙමෙයි. ඊට වඩා ශ්‍රේෂ්ඨ දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනේ හරියට එළියට ගත්තනම් අප රටේ මාක්ස්වාදීන් භෞතිකවාදීන් සියල්ල ඒ දේ වැළඳ ගන්නවා. අද මාක්ස්වාදී මට චෝදනා කරන මේ වේද මහත්තයා කියන තනිකර පට්ටපල කුණුහරව කතන්දර කියන්නේ කියලා. හැබැයි මේ මිනිස්සු තාම දන්නේ නැහැ බුදුදහම ඇත්තේ යථාවාදී දර්ශනේ මොකද්ද කියලා. ඒ දර්ශනේ වෙනකට මේ මිනිස්සු පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කියන දේ තුලින් අනිවාර්යෙන් මේ මිනිස්සු හොඳ තැනකට එනවා. මම ආරාධනා කරනවා ඒ සියලු සහෝදරයන් මේ එන්න. අපි ඇවිල්ලා මේක හොයමු. ඇත්තද බොරුද කියලා හොයමු. බුදුදහම ඇත්තද බොරුද කියලා හොයමු. රාවණයන්ගේ සංකල්ප ඇත්තද බොරුද කියලා හොයමු. ඊට පස්සේ අපි එක නිර්වචනයක් දෙමු. අපිට හොයන්න බැරුණොත් අපේ මරණය සිදුනොත් ඉදිරි පරපුරම එක හොයයි. මං කිව්වේ පහදලා ඔබට. එයයි කළ යුත්තේ. ඒ නිසා රාවණයන් ඒ අවශ්‍ය කාරණා ඉෂ්ට කර මේ කාලේ ඉපදෙන්න ඕනේ. මම හිතනවා එතුමා මේ කාලේ ලෝක පාලන බලතන්ත්‍රයේ මෙහෙවන්නට ආධ්‍යාත්මික වශයෙන් පෝෂණය වෙනවා. ආධ්‍යාත්මික වශයෙන් පෝෂණය වෙනවා. මම හිතන්නේ එහෙම. ඒ ආධ්‍යාත්මික වශයෙන් පෝෂණය වීම පටන් ගන්නේ මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණ නාම යෝජන ඒක ජනාධිපතිතුමා දින තීරණය කරනවානේ එන්නේ දින තීරණය කිරීමේ තමයි එතුමා නැවත වැඩ කටයුතු පටන් ගන්න මම හිතන විදියට දන්න විදියට මම අධ්‍යයනය කරපු විදියට එදා ඉඳලා මේ දක්වාම පරිසරයේ දැඩිව පරිසරය මිනිසාට පීඩාකාරී මිනිසාට පීඩාකාරී වෙලා තියෙන්නේ මිනිසා පරිසරයට පීඩාකාරී ලෙස හැසිරෙච්ච නිසා එතුමාර හොඳ ඉස්මතු කරද්දි නරක මොකද වෙන්නේ? ස්වභාවයට දරන්න බෑ ස්වභාවයෙන් අරක පාලනය කරනවා. අන්න ඒ වෙන දෙයක් තමයි මම දකින්නේ. ඒක වෙනස් අර්ථයක් තියෙන්න පුළුවන්. නමුත් මම මගේ දැක්මෙන් මම මේක නිසා බනින්න කමක් නැහැ. මේක හැබැයි හිතන්න පුරුදු වෙන්න. අපේ රටේ මිනිස්සු හිතන්න පුරුදු වෙන්නේ. ඒ නිසා මම ඉල්ලීම කරන හිතන්න. මේ දෙය ඇත්තද බොරුද කියලා හිතන්න පුරුදු වෙන්න. ඒ වගේ ගවේෂණයක් කරන්න. Taman දන්න දේ මේ නොදන්නා වගේ ඉන්නත් එපා. නොදන්න දේ දන්නා වගේ ඉන්නත් එපා. දන්න දේ දන්න විදිහට ඉන්න. නොදන්න දේ නොදන්න විදිහට ඉන්න. ඒ වගේම නොදන්න දේ හොයන්න දන්න දේ ක්‍රියාත්මක කරන්න අපේ කට්ටිය හොයන්න කම්මැලි හැමදේම පොඩි දෙයක් දැනගෙන හැමදේම දන්නවා වගේ ඉඳගෙන තමයි කතා කරන්නේ ඒක තමයි ඇත්ත ඒ ප්‍රශ්න තමයි මම කම්පා වෙන්නේත් මලයා ඔන්න ඔය කාරණාවට මොකද ඇයි අපි මේ සිංහල ජාතිය මේ තරම් අභිමානවත් ජාතිය කොහොමද මේ දෙකේ පන්ති ක්‍රියාදාමයන්ට පැටළුනේ කොහොමද වහල්කම් කරන්නේ දෙයනේ රජුන්ටවත් වහල්කම් නොකරපු සිංහල ජාතිය ඔබ හිතන්න රජුන්ට වහල්කම් නොකරනවා කියන්නේ ඒ තරම් ශ්‍රේෂ්ඨ ජාතියක් මේ වෙනසලා තියෙනවා බලන්න පහුගිය දාස්ත්‍රිකේ පක්ෂ වේදේ අල්ලගෙන එංගලන්තෙන් ආපු ප්‍රජාතන්ත්‍රවාදී බෙදුණු එක්සත් ජාතික පක්ෂයට සහ පොහොට්ටුවට මේ දෙපැත්තට කඩේ ගිහු ක්‍රමේ මම පසුතැවෙන මම කල්පනා කරා මේ මුන් එංගලන්තෙන් ආපු දේශපාලන ක්‍රමයකට මේ විතර සටන් කරන්න කියලා අපි තාමත් එංගලන්තේ වහල්ුනේ අපි නිදහස කියලා බොරුවට ලබලා දුන්න අපි හදවතින් තාම එංගලන්තේ වහල්ුවා අපි එතනයි ප්‍රශ්නේ අපි තාමත් එංගලන්ත දේශපාලන ක්‍රමයට කඩේ යන්නේ එතනයි ප්‍රශ්නේ තියෙන්නේ මේක වෙනස් කරන්න ඕන තේරුම් ගන්න ඔබ නිසා රාවණයන් මම හිතනවා ওই කාලේ මේ ඒ සමාජ පරිවර්තනයට සුදුසු පරිසර පසුබිම හදන්න ආධ්‍යාත්මික ගුණ වගාව කරනවා. ඒ වගේම මම හිතනවා එතුමා 2020 මාර්තු මාසයේ වගේ වෙද්දි රට තුල බොහෝ වෙනස්කම් සිදු කරන්න එතුමා දායක වෙයි. දායක වෙයි. වෙනවම කියලා කියන්නේ දායක වෙයි විය යුතුයි 2022 වෙද්දි එතුමා එක්ක වනගත වෙනවා හරි එහෙම නැත්නම් එතුමා මේ රාජ්‍ය පරිපාලනයේ දැඩි වෙනස්කම් කරන සමාජය වෙනවා දෙකෙන් එකක් මං හරියටම කියන්නේ දැඩි සමාජ පරිවර්තනයකට එතුමා එක්ක එළියට එන්න ඕන එහෙම නැත්නම් සියල්ලට සමු දීලා එතුමා යන්න ඕනේ මේ දෙකෙන් එකක් මේ දෙක නම් වෙනමමයි ඒක ස්ථීර සාරවසෙම කියන වෙනමමයි හරි ඒක හොඳට මතක තියාගන්න නිසා රාවණයන්ගේ මලමිනි හොයන්න උත්සාහ කරන්න එපා ශරීරය හොයන්න උත්සාහ කරන්න එපා එතුමා දුන්න සංකල්පය හොයන්න ඒවා ගවේෂණය කරන්න දන්නති කට්ටිය දන්න කෙනෙක්ගෙන් අහගන්න නොදන්නා කට්ටිය මගෙන් දැනුමක් ලබන්න ඕන කියලා හිතනවා මං ගාවට එන්න අපි සියලු පරීක්ෂණ මං සූදානම්
ඒවක් කරලා අපි අධ්‍යයනය කරලා බලමු අපි ෆේල් වෙන්න පුළුවන් පාස් වෙන්න පුළුවන් ඒ විභාගෙමනේ සමත් වෙන්න පුළුවන් අසමත් වෙන්න ඉතින් අපි එහෙම කරලා අපි බලමු හරියන්නේ ගැලපෙන්නේ කොහොමද කියලා බටහිර චින්තනය ඉදාට හොඳයි කියලා අපිට තේරුණොත් අපි බටහිර චින්තනේ වැළඳගමු හෙලයන්ගේ චින්තනය සහ හෙලයන්ගේ තාක්ෂණ හොඳයි කියලා හිතුණොත් හොඳයි කියලා අපිට අත්විඳින්න අවශ්‍ය දේ ඔප්පු වුණොත් අපි ඒක වැළඳගමු අපි එතකන් බටහිර හොඳයිද ඉන්දියානු ක්‍රමය හොඳයිද හෙල ක්‍රමය හොඳයිද කියන එක පිළිමල අර්ථයක් නොදී අපි මේ ගවේෂණය කරමු කියලා යෝජනා තමයි ගියේ. ඔව් ඒත් එක මම අහන්න කැමතියි ඔබතුමාගේ අපි කතා කරන්න කැමතිම විෂය. හැබැයි අපි හරිම කෙටියෙන් මම ඔබතුමාගෙන් අහන්නම්. කෙටියෙන් මේ ප්‍රශ්නේ අහන්නම්. සත්‍ය බුදුදහම කියන්නේ මොකක්ද? සත්‍ය වූ බුදුදහම යනු මගේ දර්ශනය. ලෝකේ මගේ දැක්ම ලෝකේ යම් විෂයක් තියෙනවා නම් එම විෂය පිළිබඳ පූර්ණ විද්‍යා අනුකූල ක්‍රමය නාමකරණය දර්ශනය සිද්ධාන්ත සියල්ල පවතින්නේ බුදුදහම තුළ. අනිත් පැත්තට ලෝකෝත්තර විෂයට අදාළ සියලුම දේ තියෙන්නේ බුදුදහම තුළ. ලෝකෝත්තර විශේෂා ලෝක විශේෂ කියන දේ නිසි අර්ථයක් ගෙනලා තියෙන බුදුදහමට බුදුදහමෙන් විතරමයි අනිත් හැම දෙයකම යම් යම් අඩුපාඩු තියෙනවා. මම උදාහරණයක් මෙහෙම ඔබට කිව්වොත් එම දැන් දෙවියන් වහන්සේ විසින් ලෝකේ මැව්වයි කියලා කිව්වොත් දෙවියන් වහන්සේ මැව්වේ කවුද කියලා අහුවොත් එයාලට තරහ යනවනේ. එයාලට තරහ යනවනේ එහෙම නැහැ එයා මැවුණා කියලා. එහෙම වෙන්න බෑනේ. එයාලා කියන තර්කේ නම් පුටුව හදන්නේ මිනිස්සේ කැමරාව හදන්නේ මිනිස්සේ. එහෙනම් මේ ලෝකේ හැදුවෙත් මිනිස්සේ කවුරු කෙනෙක් කියලා එයාලා කියන මේ ලෝකේ හැදුවේ දෙයියෝ කියලා. එතකොට මේ දැන් අපිට තියෙන ප්‍රශ්නේ දෙයියෝ මේව කවුද කියලා ප්‍රශ්නයක් අහුවොත් ඒ ක්‍රිස්තියානි කට්ටිය මුස්ලිම් කට්ටිය හින්දු කට්ටිය තරහ යනවනේ. ඉතින් මම කියන්නේ දෙවියන්ගේ යම් රාජකාරියක් තියෙනවා. භෞතිකයේ යම් රාජකාරියක් තියෙනවා. ආධ්‍යාත්මිකයේ යම් රාජකාරියක් තියෙනවා. විශ්ව ශක්තිය යම් රාජ ආලෝකය යම් රාජකාරියක් තියෙනවා. මේ සියල්ලංගෙම තමයි ලෝක මේ නිර්මාණය වෙන්නේ. ඒ නිසා මම කියන උත්සාහ කරන්නේ හේතුඵල ධර්මය. සියලු දේ සංක්ෂිප්තව පවතිනවා එතන ප්‍රතිඵලය තියෙනවා. හේතුව පූර්ණ වෙනවා ප්‍රතිඵලය තියෙනවා. ඒක බුදුදහම කියන හේතුඵල වාදයක්. ඒ වගේම විභජ්‍යයක්. ඒ කියන්නේ අපි දෙයක් ලියාගෙන යනවනම් සියල්ල ලිහලා දාන්න. කොණ්ඩේක ගැට පීරන්නේ කොහොමද? කොණ්ඩේ පීරන්නේ කොහොමද? අපි කොණ්ඩ උඩින් පීරන්න පටන් ගත්තොත් මොකද මල්ලි වෙන්නේ? කොණ්ඩේ කැඩලා යනවනේ. කොණ්ඩේ පීරන්න පටන් ගත්තා යා අගි. ඒතර අගින් පටන් ගත්තා ඔය ගැටට ලිහාගෙන යනවා කොණ්ඩේ 50 මෙතරින් ගහපම අපේ අතරින් වැටෙනවා. එහෙම තමයි සාමාන්‍යයෙන් හරියටම කොණ්ඩේ පීරවෙන්නේ. අන්න ඒ වගේ තමයි බුදුදහම කියන්නේ ලිහුණු දර්ශනයක්. ඒ කියන්නේ විභජ්‍ය වාදය. මේක ගැට කොහෙවත්ම නැහැ. බොහොම සරලයි, සුමටයි, නිවැරදි. යම් කිසි දෙයක් අර්ථකථනය කරන්න, යම් කිසි දෙයක් හොයාගන්න, යම් කිසි දෙයක් පූර්ණ කරගන්න, යම් කිසි දෙයක් ඕනම දෙයක් ඈ මොකද මේ ලෝක ඕනම විශයක්. පූර්ණ කරන්න ඇති එකම විශේෂ ධාරාව බෞද්ධ දර්ශනය තුළ විතරයි. ඒ වගේම ඒ දර්ශනයේ ඇසූපිරු තැන් තියෙනවා. මම හිතන්නේ නැහැ, මම දකින්නේ නැහැ ඒ දර්ශන සම කරන්න පුළුවන් කිසිදු දෙයක් මේ ලෝකේ. කෙටියෙන් කිව්වොත් නවීන විද්‍යාව දූවිල්ලක්. මං කෙටියෙන් විද්‍යාවක් නැහැ කියන්නේ. මම බොහොම පැහැදිලි කරනවා ලෝකේ කිසිම විද්‍යාවක් නැහැ. මොකද මම විෂයන් විද්‍යාවන් 30-61ක් මං සාමාන්‍ය ප්‍රගුණ කරලා තිනවා. 100%ක්ම කියලා මං කියන්නේ. නමුත් සෑහෙන දුර ප්‍රගුණ කරලා තිනවා. ඉතින් ඒ විද්‍යාවන් බුදුදහමත් එක්ක බාදී අහසයි පොළවයි වගේ. ඉතින් මම ඒතර හිතන්නේ අනිත් තමයි ලෝකෙන් ඈතර වීම කියන කාරණා. ඒ කියන්නේ ලෝකෙන් ඈතර වීම කියන කාරණා කියන්නේ මිනිසා සදාතනික සුවයටපත් කිරීම. සදාතනික නිරෝගීතාවයටපත් කිරීම කියන කාරණා තියෙන බෞද්ධ දර්ශනය විතරයි. ඒ නිසා මිනිස්සුෙකුට උචිතම දර්ශනය එතන තියෙන. ඒක නිවැරදි බුද්ධාම විතර මම අර්ථ කරන්නේ ලෝක විශේෂා ලෝකෝත්තර විශේෂ අර්ථාන්විතව අර්ථ ගන්නු එකම විශේෂ බුදුදහම. එච්චරම කෙටින් කියන්නේ.